තමයි 71 එන්න උඩහමුලේ ඒ විජයරාම විද්‍යාලය වැහි යන තත්ත්වයක් තියෙනවා. අයිබවන් දනුට කියන්න අද මට කියන්න ඇවිල්ලා ඉන්න කෙනා මම හිතන්න විදියට one of the nicest people මේ political field එකේ. මම යාව ගොඩක් කල් දන්නවා. ඒ දවසේ ඉඳන් අද වෙනකන් ඒ වගේම කොයි හරි හම්බුනොත් අනිවාර්යෙන් කතා කරනවා. ලොකු කමක් නැහැ. මේ වගේ ලීඩර්ස් තමයි අපේ රට වෙනුවෙන් ඕනේ. I'm happy to have member of parliament Dr. Harsha De Silva. අනේ thank you දනු. ඒක මම හැමදාම කියන දේ කොයි හම්බුනොත් hi ඒක කියලාම යන්නේ. And ඒ වගේ qualities දැන් හොයාගන්න හරි අමාරුයි. ඔයා කියන්න politics ඔයාට දැන් ආසයි. අතවසේම මම ගොඩක් enjoy කරනවා politics. මොකද මට ඕන කරන්නේ මේ රට වෙනස් කරන්න දනු. ඒකයි මම පොලිටික්ස් වලට ආවේ. මොකද මන් මීට කලින් ගොඩක් දේවල් කරානේ. ඉතින් මම ලෝකෙත් එක්ක ගනුදෙනු කරලා මම එන්ටර්ප්‍රනර් කෙනෙක් හැටියට ලොකු ආයතනයක් හදලා ඊට කලින් බැංකුවක වැඩ කළා. ඊට පස්සේ යුනිවර්සිටි වල උගන්වලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේක වෙනස් කරන්න. So I enjoy what I'm doing because I want to make change. දැන් රටව රට ගත්තොත් අද අපි ඉන්නේ බංග්ලාදේශයෙන් සල්ලි අරන් තිනවා. අපි යන්නේ පැත්ත හරියද? නෑ සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම යන පාර වැරදි. මේකෙන් යන්න බෑ අපිට. අපි මේ බංකොලොත්භාවයට තමයි මෙහෙම ගියොත් යන්නේ. ඇත්තටම දනෝ මේ ආර්ථික ඉතිහාසය හොයලා බැලුවොත් අපි කියනවානේ පැරකුම් යුගයක් නැවතත් අර මවුනිජ භූමිතලේ ලංකා කියලා අපේ මයිල් කෙලින් වෙනවානේ මේ කියනකොට we get a sense of pride. Pride. පරාක්‍රම බාහු රජුරෝ මේ පරාක්‍රම සමුද්‍රය හදලා මේ පොළොන්නරුවේ මේ මේ පන්සල් හදලා ඊට වඩා ගොඩක් දේවල් කරා. ඒ පරාක්‍රම බාහු රජුරවන්ගේ මාලිගාවට මේ ළඟදී ගිහිල්ලා තියෙනවනะ. ඒකේ දැන් පොඩ්ඩයි තියෙන නටබුන්. ඒ කාර්යෙ කාමර 1000ක් කොහෙද තිබුණාලු. ඒ ඔක්කොම කරන්න කොහෙන්ද පරාක්‍රම බාහු රජුරවන්ට සල්ලි? පරාක්‍රම බාහු රජුරෝ ලංකාව ලෝකෙට එකතු කරා. It was a trading place. හරි? ඔයා දන්නවද රජුරෝ කෙනෙක් හිටියා මියන්මා මේ මියන්මාරේ දැන් අද කියන්නේ බුරුමේ අලවුන් සීතු කියලා. අලවුන් සීතු රජුරෝ ඒ කාලේ ඩියුටි වැඩි කරා මේ අත්තු අලි අත්තු මේ වෙළඳාමට. ඉතින් ඒ ට්‍රේඩ් රෙස්ට්‍රික්ෂන් දාපු නිසා තමයි පරාක්‍රම බාහු රජුරෝ මේ අලවුන් සීතු රජුරවන්ට විරුද්ධව යුද්ධ කරේ. ඒ කතාව තියෙනවා කොහොමද කියලා නැව්වල මේ අර පොයිසන් දාපු මේ ඊතල හදලා අලියෝ අරගෙන යුද්ධ කරන්න ගිය කියලා. ඉතින් මම කියන්නේ එදාත් අදාත් හෙටත් ලංකාව දියුණු වෙන්න නම් ලංකාව ලෝකෙට එකතු වෙන්න ඕනේ දනු. මේ තාප්ප බැඳගෙන මේ රට දිනු කරන්න බෑ. දැන් තාප්ප බැඳගෙන දැන් ගොඩක් දේවල් වෙනවා අපිට දැන් කතා එනවා මේ අපිට මේ ෆොරින් බඩු මේ ලංකාවට ගේන්න බෑ ෆොරින් පේමන්ට් කරගන්න බෑ මේ වගේ රිස්ට්‍රික්ෂන්ස් එනකොට අපිට දැන් වෙනවද නැද්ද කියලා ගාණක් නැහැ හැබැයි ඒවා අහන්නකොටම අපිට නිකන් බයක් හිතෙනවා ඒ කියන්නේ අපිව දාලා ලෝකෙයි. ඔව් අපිව දාලා ලෝකෙ යනවා ඒක වෙලා. ඒ දැන් උදාහරණයක් හැටියට දැන් මම හැමදාම කියන කතාවක් තමයි දැන් ඔය iPhone එකක් ගත්තොත් හොඳේ මේ iPhone එක හදන්නේ රටවල් 43ක. අපේ රටේ රටවල් 43 නෑ. අපි ඉස්සර කාලේ තමයි made in Taiwan, made in Bangladesh, made in China එහෙම කියලා තිබුණේ. දැන් මේ iPhone එක අරගෙන බැලුවොත් ඒක එහෙම නෑ. මොකද screen එක හදන්නේ එක රටක, camera එක හදන්නේ තව රටක, mic එක හදන්නේ තව රටක, chip එක හදන්නේ තව රටක. ඒ වාගේ රටවල් ගාණක් එකතු වෙලා එතකොට මේවට කියන්නේ ගෝලීය නිෂ්පාදන ජාල ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස්. එතකොට එව්වා රටවල් එකතු වෙන්නේ කොහොමද? ඒ රටවල් අතර බිස්නස් කරන්න ගනුදෙනු කරන්න පුළුවන් බැරියර්ස් අඩුණා. ඒ කියන්නේ දැන් තාප්පයක් ගහලා තියෙනවනම් මේ තාප්පේ පැනලා එන්න එපා. තාප්පේ නැත්තම් අපිට එන්න යන්න පුළුවන්. එතකොට ඒක ලේසිනේ. එතකොට ඒ ලේසිය ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඒකත් එක තමයි මේ ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස් හරහා අද බාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඒ ඇටිටියුඩ් එක තියෙන්න ඕනේ. අපි ඕපන් වෙන්න ඕනේ. තාප්ප කඩලා පාලම් බඳින්න ඕන දනු. වියට්නාමේ එහෙම කරනවා. මැලේසියාවේ එහෙම කරනවා. සිංගප්පූරුවේ එහෙම කරනවා. ඊට පස්සේ අලුතෙන් ඔය මේ සෝවියට් යූනියන් එකේ අලුත් ඉන්ඩිපෙන්ඩන්ට් රටවල් එව්වා එහෙම කරනවා. හරි. ඉතින් අපි ඒවට එකතු වෙන්නේ නැත්තම්
අපි ඉතින් හැමදාම මෙතන තමයි. අපිව පහු කරගෙන බංග්ලාදේශයට යනවා. ලැජ්ජයි මට නම් ඇත්තටම. ඔව් බංග්ලාදේශෙන් සල්ලි ගන්නවා කියන්නේ මාර. මාර වැඩේ. මාර වැඩේ. සුවසර දේවා මගේ රටම අකේ. මිනිසුන් ලෙඩේ දුකේ දුකට වැටෙන අපෙලි. මම ඔයාගෙන් අහන්නේ ඔයා පොඩි කාලේ හිතුවද මේ වගේ තැනක ඔයා එනවා. ඇවිල්ලා වෙනසක් වෙනස් වෙනසකම් වෙනස් වෙනස් කොහොමද කියන්නේ ඔක වෙනස්කමක් වෙනස්කමක් කරන්න ලේසිද පාර්ලිමේන්තු එකේ හිටියට වැඩක් තියෙනවද නැත්නම් පොලිටික්ස් වලට හිටිය වැඩක් තිබ රූලින් පාර්ටිත් එකේ හිටියොත් වැඩක් තියෙනවද ලේසිද මොනවත් කරගන්න අපි ලංකාවේ නෑ ලේසි නෑ මම ඇත්ත වශයෙන්ම පොලිටික්ස් කරන්න ඕනේ කියලා මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ හැබැයි එකක් කියන්න ඕනේ මම ඉස්සර පාර්ලිමේන්තු එකට ගිහිල්ලා මේ ගැලරියේ ඉඳගෙන බලන් ඉන්නවා මේ කාලේ මේ ප්‍රේමදාස මහත්තයා ජයා ජයවර්ධන ලගේ කාලේ මම පොඩි පොඩි එක්කන අපේ මේ තාත්තගේ ගේ ගාව හිටියා මේ මෙරිල් ඩිසිල්වා කියලා අපි කියන්නේ අන්කල් මෙරිල් කියලා එයා පොළොන්නරුවේ මේ මේ මිනේරියේ එම්පී සීපී ඩිසිල්වා හිටියේ සීපී ඩිසිල්වාගේ මල්ලි ඉතින් මම අන්කල් මෙරිල්ට කියනවා සමහර ලාවට මාව එක්කන් යන්න කියලා. ඒක එක්කගෙන යනවා. ගැලරි එකේ නම් බලන්න. වන්න මට තිබ්බා ඒ කාලේ මතකද ඔටෝග්‍රාෆ් බුක්. ඔව්. ඒකේ අස්සම් කරලා තියෙනවා ගොඩක් කට්ටිය. ලලිත අතුන මොදලි ප්‍රේමදාස ජයජවදන. ඉතින් ඒක ඇතුලේ තිබුණා. ඒ උනන් මගේ පවුලේ කවුරුත් දේශපාලනය කරේ නැහැ. ඉතින් this is something that perhaps it was really innate but never came out. ඉතින් opportunity එකක් ආවම අත වශයෙන් මා දේශපාලන ගෙනාවේ රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකතුමා අගමැතිතුමා මට ගොඩක් පාරක් කිව්වා හර්ෂ එන්න කියලා. පස්සේ මං ගුවා මට බෑ කියලා. මේ අම්බලන්ගොඩින් ඉල්ලන්න කියලා කිව්වා. මොකද මං හික්කඩුවේනේ. මං ගුවා මට නම් බෑ කියලා. පස්සේ then he invited me on the national list. I'm thankful you know for that invitation. මම ඒකෙන් තමයි ආවේ. හැබැයි දැන් අපි මේ කැරක්ටර් එකක් රනිල් වික්‍රමසිංහ කියන්නේ අපේ ලංකාවේ පොලිටික්ස් පැත්තේ ගොඩක් කල් හිටපු එක්කෙනෙක් ඒක විතරක් නෙමෙයි නොලෙජ් පැත්තෙන් ගත්තොත් ගොඩක්ම තියෙන එක්කෙනෙක් හැබැයි එයාට කවදාවත් ඔය සක්සස්ෆුල් පැත්තට නැහැ පොලිටික්ස් ගත්තොත් අන්ලකි කියන්න පුළුවන්ද සක්සස්ෆුල් නැහැ කියන්න පුළුවන්ද මොකක්ද කියලා තේරෙන්නේ නැහැ හැබැයි කියන්න දැන් UMP තනි වෙලා තියෙන්නේ ඔව් ඔයාගේ හිතේ ඒ UMP කියන්නේ පරණම පාටි එක ඕක දැන් ඕම නැති වෙලා යන එක ඔයාට මොකද හිතෙන්නේ මෙමයි රනිල් වික්‍රමසිංහ කියන මහත්මයාත් එක්ක මගේ කිසිම personal ප්‍රශ්නයක් නෑ I mean I appreciate all what he has done to help me and like you said ඉතාමත්ම පුළුල් අවබෝධයක් තියෙනවා සියලු දේවල් ගැන එතුමාට මම ගරු කරනවා ප්‍රශ්න තියෙන්නේ දේශපාලන එක මොකද හැමදේම බැටන් එක පාස් වෙන්න එපයි හරි එතකොට රනිල් වික්‍රමසිංහ මෑතිතුමා UNP එකේ අවුරුදු 25කට වඩා හිටියා නායකයා හැටියට ඊට පස්සේ තරුණ නායකත්වයක් ඉස්සරහට එන්න ඕනේ කියලා. එතකොට එතන තමයි සජි ප්‍රේමදාස මේ මන්ත්‍රීතුමාට තමයි ඒ ජන ප්‍රසාදය තිබුණේ තියෙන්නේ. ඉතින් අපි කිව්වේ මේක ප්‍රජාතන්ත්‍රවාදී කරන්න. සමහර විට මේ සජිත් වෙන්න පුළුවන්, සමහර විට රුවන් වෙන්න පුළුවන්. රුවනුත් මගේ ඉතාමත්ම හොඳ යාළුවා. හරි වෙන නවීන් වෙන්න පුළුවන්, රවි වෙන්න පුළුවන්. හරි වෙන කවුරු අකිල වෙන්න පුළුවන් හරින් වෙන්න පුළුවන් කවුද දන්නේ මං වෙන්න පුළුවන් හරි මම කියන්නේ ඔයා වෙන්න පුළුවන් එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදී වුණා නම් කවුරු හරි ලීඩර් කෙනෙක් ඉමර්ජ් වෙලා එනවා ඉතින් ඔතනයි මේ ගැටලුව තිබුණේ ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණ අවසාන මොහොතේ සමග ජන බලවේගයක යන්න හැබැයි ඉතින් මිනිස්සු ඡන්ද දුන්නේ සමග ජන බලවේගයට ඉතින් I feel really bad මොකද මේ UNP එකට එක ආසනයක්වත් දිනා ගන්න බැරි වුණා. ඉතින් මම නම් කියන්නේ අපි ඉස්සරහට යනකොට අපි එකතු කර ගන්න ඕනේ. මොකද කොමන් ඔපොසිෂන් එකක් හදා ගන්න ඕනේ. මොකද UNP එකට ඡන්ද දෙන එක නයි සමග ජන බලවේගයට ඡන්ද දෙන එක නයි දෙන්නගෙම තියෙන එකම මතය. හරි මේ අර ලීඩර්ෂිප් එකේ ප්‍රශ්න විතරයි තියෙන්නේ. ඉතින් I'm hopeful that we can somehow sort it out. අපි කියනෝනේ රට පෙරට කියලා. ඔව්. ඔය හිතනවාද අපේ රට පෙරට? නෑ ගොඩක් කට්ටිය තමන් පෙරටනේ. රට කියන්නේ පස්සේ. ඒකයි දැන් බලන්න දනු ඔයාලා ලෝකේ වෙන රටවල් වල ගිහිල්ලා තියෙනවානේ. හරි. මමත්
ඇමරිකාවේ අවුරුදු 9ක් හිටියා. හරි. එතකොට ඒගොල්ලෝ කියන්නේ we are Americans. මම ග්‍රීසියෙන් දාවේ. මං මේ ආෆ්‍රිකාවෙන් දාවේ. හරි. මං හොන්ඩුරස් එකෙන් දාවේ. මං ජර්මනියෙන් දාවේ. මම ඉන්දියාවෙන්ද ලංකාවෙන්ද නෙවෙයි මේගොල්ලෝ කියන්නේ. I am an American. කොහෙන්ද ආවේ කියලා කියන්නේ. ඒක පස්සේ කෙනා ශ්‍රී ලංකන් ඇමරිකන්, ඉන්දියන් ඇමරිකන්, you know. හැබැයි अमेरिकन कियान संकल्प अभी टोने श्रीलंकन कियान संकल्प श्रीलंकन कियान प्राइड वी आर श्रीलंकन यू नो वी आर नॉट टमिल्स एंड मुस्लिम्स एंड सिंगलीज अरे रटकियाने समहलाट रटकियाने आप इतना मे मे अपे කණ්ඩායමට තමයි මේ රටේ අයිතිය තියෙන්නේ. අපේ කණ්ඩායමට මේ රටේ කෑල්ලක් අයිතිය තියෙනවා. අපේ කණ්ඩායමට එහා පැත්තේ කෑල්ලක් අයිතිය. එහෙම මොකද්ද? එහෙම නෙමෙයි. මේ ඔක්කොම අපේ රට. එතකොට අපේ රට ශ්‍රී ලංකන් අයිඩෙන්ටිටි. හරි? දැන් උදාහරණයක් හැටියට මට මතකයි 2016 පෙබරවාරි මාසේ 4 වෙනිදා මෙතන එහා පැත්තේ මේ අපි දෙමළෙන් නැෂනල් ඇන්තම් එක ගායනා කරා අන්තිමට. මම දැක්කා සම්බන්ධයන් මන්ත්‍රීතුමාගේ විපක්ෂ නායකතුමාගේ කඳුලක් ආවා. හරි එයාට එතකොට මම හිතන්නේ 80 ගානක් වයස. You know අපිට හරි ආසාවක් දැනුණා. ඒ දෙමළෙන් කියනවා නම් ඒක දෙමළෙන් කියන්න. සිංහලෙන් කියනවා නම් සිංහලෙන් කියන්න. එකම අර්ථයනේ. එකම වචනනේ. හරි දැන් ඔයාට දෙමළත් පුළුවන් සිංහලත් පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන්. හැබැයි කීයෙන් කී දෙනාටද එහෙම පුළුවන්? දැන් මම අද උදේට මේ හිමින් දුවනවා හයියෙන් ඇවිදලා මේ ඉන්ඩිපෙන්ඩන්ස් එකේ යනකොට දෙමළ ළමයි 4 දෙනෙක් මේ බාස්කට්බෝල් එකක් එක්ක එතන කතා කර කර හිටියා. මාත් එක හිනා වුණා. යනකොට ඒගොල්ලෝ දෙමළෙන් කතා කරේ මට තේරුන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. හරි. හැබැයි so you feel a little awkward and left out. And left out. දැන් එතකොට දැන් සිංහලෙන් ෆෝම් එකක් අරිනවා නම් මේක සිංහලෙන් පුරවලා එවන්න කියලා දෙමළ කෙනෙක් නම් එයාට ඒක තේරෙන්නේ නැත්තම් how is she going to feel? අනිවාර්ය. හරි. පිළියන්දල පැත්තේ මම ඉන්නේ අපිට ඉන්නේ ෆෝම්ස් ඔක්කොම සිංහලෙන් මට සිංහල කියවන්න බෑ. ඕක තියාගෙන මම ඉන්නවා කවුරු හරි ට්‍රයි ෂෝ එකකින් හරි එන්න මට ඕක කියවලා දෙන්න because භාෂා තුනේම දාන්නේ ඉංග්‍රීසියෙන් දාන්නෙම නෑ. දෙමළ නෑ හොයා ගන්නවත්. ඉතින් හරිද? හරිද? එතකොට රට කියන එක එහෙම හැදෙනවද? ඉතින් මේ ෆවුන්ඩේෂන් එකක් තියෙන ඕනේ දනු අපිට ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් අනිත්‍යව ගැන කතා කරන්න පුළුවන් හැබැයි ෆවුන්ඩේෂන් එකක් නැත්තම් මේ රට දියුණු කරන්න බෑ. ඉතින් ඒ ශ්‍රී ලංකන අහපු ප්‍රශ්නේ හරියටම වැදගත්. රට this is our country ශ්‍රී ලංකා right so that is what we need to promote. This is a big chain. His chain too is bad and he's beaten up because he didn't shut up. He said I want my 4 years. Then me corruption kiyanne kæalla okkoma lage nama asse kohomath hari ring eno kama corruption politics patter giyama loku deval hada gannawa loku geval hadanawa loku deval hada gannawa kiyala eka thiyenawa politics kiyanne business ekak. දැන් මෙහෙමනේ දැන් තමන් එදා කට්ටිය බැලුවොත් එහෙම ඒගොල්ලෝ කියනවා අපි ඉඩම් විකුණලා දේශපාලනය කරා right I mean කියනවනේ ඒ කාලේ කට්ටියට ගොඩක් මුදල් තිබුණා ඒ මුදල් යොදවලා දේශපාලනය කරා. දැන් අද සමහරු දේශපාලනයට එනවා කිසි දෙයක් ජීවිතේ කරන්නේ නැතුව. ඒ දේශපාලනය කරලා එතකොට අවුරුදු 20-25න් 30න් දේශපාලනයට ආවනම් ප්‍රාදේශීය සභාවක හරි එතකොට කොහොමද සමාජය ඉහළට එන්නේ? දේශපාලනය කරාම මහ ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ. හරි එතකොට තමන් එක්කෝ දේශපාලනයේ බිස්නස් එකක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට වත්කමක් තියෙන්න ඕනේ එක්කෝ ප්‍රොෆෙෂනල්. එහෙම නැත්නම් බිස්නස්. මම කියන්නේ බිස්නස් එක කරන්න නරකයි කියලා දේශපාලනය කරනවාට but it has to be separate entities. හරි නැත්නම් because you have to live also no. මොකද ක්‍රිටිසයිස් කරනවා නමුත් කවුරුත් කියන්නේ නැහැ මේ දරුවාගේ අධ්‍යාපනයට ගෙවන්න ඕනේ අරකට ගෙවන්න ඕනේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවත් වෙන ඒ වියදම් හියදම් තියනවා. එතකොට මම නම් හිතන්නේ දැන් සිංගප්පූර් වගේ රටක් ගත්තොත් සිංගප්පූර් මාව ඇරියා සතියකට වන්ඩර්ෆුල් ඔපචුනිටි මට කිව්වා සිංගප්පූර් ගිහිල්ලා ඒ මන්ත්‍රීලත් එක්ක ඉන්න සතියක්. මම ගිහිල්ලා හිටියා සතියක්. ඉතින් මම ගොඩාක් කට්ටියට කතා කරා ඒ රටේ මන්ත්‍රී කෙනෙක් වෙන්න නම්
මේ ඊට කලින් මොකක් හරි achievement එකක් තියෙන්න ඕනේ. එක්කෝ CEO කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් professional කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් sports person කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් media හරි journalist කෙනෙක්. You have to have achieved something prior to becoming an MP. ඊට පස්සේ ඒගොල්ලෝගේ රටේ මේ මිලියනක් විතර ගෙවනවා ඒගොල්ලන්ගේ සල්ලි වලින් මේ මේ මිනිස් MP කෙනෙක්. ඉතින් they are well looked after. හැබැයි අපි දකින්නේ නැහනේ ඔය වාගේ corruption කතා එහෙ. ඒක salary එකක්. ඒගොල්ලගේ knowledge එකට දෙන්න පාඩියක්. ඉතින් ඒක තමයි. එතකොට මං හිතන්නේ මොකක් හරි you should have you know gotten ahead in your profession. You know, to some level before you become a politician. I think, ehema unothen puluwan tamange lifestyle ekak pawathwagena yanna. Hari, dan mama oyawa hamba wenawa, maybe nice place somewhere. I mean, I enjoy my life. That's I have done it. Just pan it enna kalin oth. Danuth karanawa. Passeth karanawa because I can afford to do it. But what I'm saying is, eka nikan මේ මම මේ කොන්ට්‍රැක්ට් එක කරලා දෙන්නම් මට මේකෙන් 10%ක් දෙන්න ඕන අර කොන්ට්‍රැක්ට් එක කරලා දෙන්නම් ඒකෙන් 15%ක් දෙන්න ඕන එහෙම එතනනේ කරප්ෂන් එක තියෙන්නේ that is what needs to be stopped මම වාගෙන් අහන්න හිටියේ දැන් මට ඇත්තට ඒ ක්වෙස්චන් එකත් ඔලුවෙන් ගියා මේ කතාව ආවට පස්සේ දැන් මේ කතාවක් යනවනේ මේ කොවිඩ් තිබ්බේ නැත්තම් අපේ රට දැන් අවුරුදු දෙකකට හොඳ තැනක තියෙනවා කියලා COVID was a catalyst. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ it was only a catalyst. ඒ කියන්නේ අපේ රට තිබුණේ ගොඩක් අවදානම් තැනක දනු අපිට unsustainable death තියෙන්නේ. හරි එතකොට COVID එකෙන් උනේ අර මේ ignition එක උනා විතරයි. පොඩ්ඩක් පත් වුණා. ඒකත් එක තමයි මේ කඩාගෙන වැටුනේ. එතකොට මේකට හේතුව මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවවත් ඊට කලින් තිබිච්ච සිරිසේන මේ වික්‍රමසිංහ ආණ්ඩුවවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවවත් කියලා කියන මං සූදානම් නැහැ මේක අවුරුදු ගාණක් තිස්සේ බිල්ඩ් අප් වෙලා බිල්ඩ් අප් වෙලා බිල්ඩ් අප් වෙලා ආපු දෙයක් හරි එතකොට බේසික් ඉෂු ඉන් ශ්‍රී ලංකා ඉස් අපි හම්බ කරන ගාණට වඩා අපි වියදම් කරනවානේ අනිවාර්යයෙන් හරි එතකොට මේ වියදම් කරන්න කෝ සල්ලි මේ බලන්න මේ අපාර්ට්මන්ට් මේවා කීයද මේ අරකේ කීයද එක අපාර්ට්මන්ට් එක මිලියන් ඩොලර්ස් මිලියන් වලින් නේද විකුණන්නේ හරි ඩොලර්ස් මිලියන් වලින් විකුණා. ඉතින් ඒව ගන්න කොහෙන්ද මේ සමහරුන්ට සල්ලි තියෙනවා. හැබැයි ඒක දිහා බලන්න ඊට වඩා ලක්ෂයක් ගොඩක් කට්ටි ඉන්නවා. අපිත් බලනවා. අපිත් බලනවා. හරි. එතකොට and ඉතින් අපි අනිත් එක හැමදේම ගොඩාක් දේවල් නිකන් දෙනවා. Right. I mean these have to be told. දැන් නිකන් දෙනවා කියන්නේ දැන් ආණ්ඩුව නිකන් දෙන්න නම් ආණ්ඩුවට ටැක්ස් තියෙන්න එපැයි. ඔව්. ආණ්ඩුවට ටැක්ස් තියෙන්න ඕනේ. ඒ ටැක්ස් වලින් තමයි මිනිස්සුන්ට දෙන්නේ. ඉතින් ලංකාව ලෝකයේ ටැක්ස් අඩුම රටක්. Would you believe මේ දනෝ මේ දැන් අපේ ටැක්ස් තියෙන්නේ GDP එකෙන් 9%ක් වාගේ. අපේ වගේ අනිත් රටවල් වල ටැක්ස් තියනවා GDP එකෙන් 25%ක් වාගේ. අපේ රටත් එහෙම තිබුණා. ඉස්සර JR ලගේ කාලේ ප්‍රේමදාස මාත්‍යාගේ කාලේ GDP එකෙන් 20-22 ටැක්ස් තිබුණා. දැන් ඒ වගේ ලොකු ටැක්ස් තියෙන රටවල් ගොඩක් දේවල් නිකන් දෙනවා. ස්වීඩන්, ඩෙන්මාර්ක්, ෆින්ලන්ඩ් හරි এডুকেෂන් ෆ්‍රී, හෙල්ත් කෙයාර් ෆ්‍රී, you know lots of benefits, subsidies given. හැබැයි අඩු ටැක්ස් තියෙන රටවල් කියනවා හරි අපිට දෙන්න හැකියාවක් නැහැ. මොකද ඔයගොල්ලෝ ටැක්ස් ගෙවන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ බාණ්ඩ වලට, සේවා වලට ගෙවන්න ඕනේ. හරි এডুকেෂන් එකකට ගෙවන්න ඕනේ, හෙල්ත් කෙයාර් වලට ගෙවන්න ඕනේ, සබ්සිඩීස් එහෙම ලැබෙන්නේ නැහැ. ඒතර අපි අඩු ටැක්ස් එකක් තියාගෙන වැඩි ටැක්ස් තියෙන රටවල් දෙන සබ්සිඩීස් දෙන්න උත්සාහ කරනවා. So you are having a Singapore type tax regime and a Sweden type subsidy regime, welfare regime. Balance එක අඩුයි. එතකොට කොහෙන්ද ඒ සල්ලි? ඒව ණයට ගන්නවා. ඊට පස්සේ අපි පිට රටවල් වලට ණය වෙනවා. So හැමදාම මේ ලංකාවේ ඉපදින්න ළමයෙක්ටත් අද ඉපදින්න බබාටත් tax එකක් තියෙනවා. ඒ කියන්නේ එයාටත් loan එකක් තියෙනවා ගෙවන්න. නැතු. රට වෙනුවෙන්. Shall I tell you? මේ ගෝඨාභය ජනාධිපති මේ රාජපක්ෂ මහතුමා ජනාධිපති වුණ දවසේ ඉඳලා අද වෙනකන් හතර දෙනෙක්ගේ එක පවුලකට
ණය වැඩි වෙලා තියෙනවා ලක්ෂ 6කට වඩා. තන ඕන දෙයක් ඒක. ඉතින් ඕක තමයි ඇත්ත කතා. ඔයගින් මම අහනවා දැන් සිංගප්පූර් මෙම්බර්ස් ඔෆ් පාර්ලිමන්ට් එක හිටියා ඩුවල් සිටිසන්ෂිප් එකක් තියාගෙන පාර්ලිමන්ට් එකේ ඉන්න එක ඔයාගේ පර්සනල් ඔපිනියන් එක මොකක්ද? දවසක් බැසිල් රාජපක්ෂ මහත්තයයි මමයි පාර්ලිමන්ට් එකේ පොඩි ඩුවල් එකක් ගියා. මට හොඳට මතකයි. මම මොකක්ද එකක් ගැන ලොකුවට කතා කරනවා. මේ 2011 වාගේ බැසිල් රාජපක්ෂ මහත්තයා මට නැගිටලා කිව්වා මේ වාඩි වෙන්න හර්ෂා ඔයා මේ මේ සූට් එකක් දාලා ටයි එකක් දාලා මේවා ගැන කතා කරන්නේ වාඩි වෙන්න කිව්වා. මම අනිත් පැත්තට ඇහුවා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔයා මේ මහ ලුකුවට නැෂනල් එකක් දාලා ෂාට් එකක් දාලා කතා කරන්නේ ඔයාට වඩා මම ශ්‍රී ලංකන් කියලා. මොකද මට තියෙන එක පාස්පෝර්ට් එකයි. ඔයාට පාස්පෝර්ට් දෙකයි කියලා. I'm talking I'm just saying this openly hand chart එකේ තියෙන කතාවක්. අවුරුදු 10කට කලින්. එතකොට මම කියන්නේ මේකයි දනු මමත් ඇමරිකාවේ අවුරුදු 9ක් හිටියා. හරි මටත් ඕන තරම් ඇමරිකාවේ ඉන්න පුළුවන්කමක් තිබ්බා. ගොඩක් කට්ටිය අපිත් එක්ක PhD කරපු කට්ටිය එහෙ හිටියා. ඒගොල්ලෝ ප්‍රොෆෙසර්ස්ලා වෙලා ඒගොල්ලෝ හොඳට ජීවත් වෙනවා. දැන් මමයි තව දෙතුන් දෙනෙක් විතරයි ආවේ. දැන් එක මොරල් දෙයක් මේ දනු ප්‍රශ්නයක් නෑ පාස්පෝර්ට් දෙකක් තියලා ඩුවල් සිටිසන් කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියන එක දැන් අපේ ලීගල්. බට් වෙද ඉට් ඉස් මොරල් එතිකලි හරිද එතිකලි හරිද එතන තමයි තියෙන්නේ ක්වෙස්චන් එක. එතන තියෙන්නේ මේක ලීගල් පොයින්ට් එකක් නෙවෙයි මේක එතික්ස් පොයින්ට් එකක්. දැන් මම නැෂනල් එකක් ගහන්න නෑනේ. You have never seen me national. මම නැෂනල් එකක් අඳින්නේ නෑ. මට ඕනේ නැහැ නැෂනල් එක ඇඳලා මම මේ 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 මෙජොරිටි මේ ඡන්ද ගන්න එහෙම පෙනේන්න. You have to be true to yourself. හරි I'm the only guy who didn't wear a national in the entire Colombo district for the ඡන්දේ. ඔබට මං ගැන යම් තක්සේරුවක් ඇති. දුප්පත් මිනිසුන්ට කරදරයක් වුණාම රෝහල් ගත කරන්න 19 යනුව ගිලන් රථ සේවාව හදන්න නායකත්ව දීපු එක තමයි මගේ දේශපාලන ජීවිතේ මම ලක්කෝ ලොකුම ජයග්‍රහණ. මම අහන්නේ ඔයා යූත් වෙනින් ගොඩක් දේවල් කරනවා හරි ට්‍රාන්ස්පරන්ට් ඔයා ට්විටර් එකේ හරි ෆෝවර්ඩ් දැන් TikTok එකේත් ඉන්නවා යූත් එක රිලේට් වෙන්න පුළුවන් ලීඩර් කෙනෙක් විදියට ඔයා ඉන්නේ. ඔයා කියන්න යූත් කෙනෙක් විදියට මම දැන් හිතනවා මම කවදාවත් මම යුද්ධ පැනලා කොළඹට ඇවිල්ලා ඇඳක්වත් නැතුව පොළවේ නිදාගෙන ජීවිතේ මාරු විදිහට කට්ට කාලත් මම හිතුවේ අපි ලංකාවේ ඉන්නේ කියලා බිකස් මට මේ රට ඔච්චර ආදරේ. මම හිතුවා යන්නේ නැහැ මම මෙහෙම ඉන්න. අපිට chances ආවා කැනඩා යන්න, ඕස්ට්‍රේලියා යන්න බිකස් refugees විදිහට අපිට යන්න තිබ්බා ඒ කාලෙම. ඒත් අපි නැහැ කියලා මෙතන හිටියා. ඔයා කියන්න youth connect අද මේ ලංකාවේ ඉන්න එක හොඳ දෙයක්ද වැරදිද? It's a very big responsibility that people like I have in answering this question. මගේ ඉන්නවා 17 year daughter. හරි my son is 27. ඒ අපේ ඩිබේට් එක හැමදාම තියෙනවා. හරි? She cried the other day. I was shocked. මං හව ඇයි? Because she's worried about this country. I felt good. පේරන් කෙනෙක් හැටියට මට හිතුණා මේ දරුවාට මේ රට ගැන ආදරේ සාමාන්‍ය රටක් ගැන නඩන්නේ. And I'm telling you, honest to God truth. හරි? ඕගොල්ලෝ මොකද්ද යූත් එක ගැන කරන්නේ? මේ ගෑනුන්ට සලකන විදිය හරිද? හරි චයිල්ඩ් ඇබියුස් කොච්චර තියෙනවද? මේ මේ ළඟදි ප්‍රශ්නයක් නිසා මේ චයිල්ඩ් ඇබියුස් ප්‍රශ්නත් එක්ක මේ ප්‍රශ්නේ මතුවුනේ. තාත්තා මේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ? හරි ඇයි මං ඔයාලට ඡන්දෙ දෙන්න ඕනේ? මොනවද කරලා තියෙන්නේ? කොහොමද මේ මට කිව්වා එයාගේ වයසේ ඉන්න බොහෝ දෙනෙක් බහුතරයක්ට යම් කිසි විදියකට හැරස්මන්ට් එකක් either verbally මේ sexual harassment එකක් වෙලා තියෙනවා කියලා. And I couldn't believe it. මම කොහොමද මේ විහිළු කරන්න එපා. නෑ that is the truth. එතකොට ඒ එක ඇන්ගල් එක. අනිත් පැත්තෙන් මේ දැන් මේ රටේ ඉඳලා ජීුණු වෙන්න පුළුවන්. හොඳ රස්සාවක් ලබා ගන්න පුළුවන්. හරි පළවෙනි මේ ගේ ගන්න කොච්චර කල්යයිද? ඔව්. හරි. දැන් ඕගලන්ගේ මේ ප්‍රොඩියුසර් කසාද බැඳ කිව්වා. හරි.
I mean, what the first thing you want is to go to a place of your own. Oh. එතකොට ලෝන් එකක් ගන්න පුළුවන්. කොච්චර හිතන්න ඕනේ. ඉතින් ඉතින් ඒ ඒ ඒ ඒ ඩ්‍රීම් එක ෆුල්ෆිල් කරන්න කාගේද රෙස්පොන්සිබිලිටි එක? ඒ තරුණයාගේද, තරුණියගේද, නැත්නම් 17 year old ගේද, මගේද? අපේ රෙස්පොන්සිබිලිටි එක as policy makers. ඉතින් දැන් හැමදාම මේ අඩුපඩියට රස්සා උත්පාදනය කළා. එහෙමත් නැත්නම් ආණ්ඩුවේ රස්සාවක් දීලා රුපියල් 15,000කට කොහේ හරි ගිහිලා ගහක් යට ඉන්න. මොකද්ද මේ? එහෙම නෙමෙයි. අපිට we have to move from producing අපි කියන සරල භාණ්ඩ නිෂ්පාදනය කරන තැන ඉඳලා සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් මෙතන හැදෙන්න ඕන. එතකොට අර මම කලින් කියපු iPhone එක හදන රටවල් 43 අපි ඉන්නවා නම් දනු එහෙමනම් ඒ පඩිය පටන් ගන්න කීයද? ලක්ෂයයිනේ. ඔව්. 15,000යි නෙමෙයිනේ. එතකොට අපිට මේ සර්ට් කලිසම් මහලා හොයාගන්න පුළුවන් ඒ ගාන. But if we move up the ladder, if we do more sophisticated production, more complex things that we produce, then we can make more money. ඒක මේ insular, inward looking, self-sufficient, කහටිකයි මෙටිකයි අපේ හදාගෙන මේ තාප්පේ බැඳගෙන මේක ඇතුලේ ජීවත් වෙන්න ලිඳේ ඉන්න ගෙම්බා වාගේ බෑ. ඉතින් තරුණ කට්ටියට මම කියන්නේ break the shackles. මේ කඩන්න මේ දාලා තියෙන මාංචු. හරි අර තියෙනවනේ මේ අර සින්දුවකුත් තියෙන්නේ break in the wall. හරි you know අපිට කඩන්න පුළුවන්. මොකද බැරි? අපි අපි අලුතෙන් හිතන්න ඕනේ. අපිට මේ හැමදාම දෙන මේ 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 රෙසිපි එකත් එක්ක යන්න බෑ. අපි හිතන්න ඕනේ ග්ලෝබල් සිටිසන්ස්ලා හැටියට. දැන් ඉන්ටර්නෙට් එකත් එක්ක අද මේ 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 පිළියන්දලනේ වයින්නේ පිළියන්දල ඉඳලා මේ ක්ලයන්ට් ඉන්නේ මේ 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 ෆිලඩෙල්ෆියා වෙන්න පුළුවන්. පිළියන්දල ඉඳලා ෆිලඩෙල්ෆියා වල වැඩ කරන්නේ. එතකොට අද මේ ටෙක්නොලොජිත් එක්ක ෆිසිකලි ෆිලඩෙල්ෆියා වල ඉන්න ඕනේ නැහැ. එතකොට මේ බැරියර්ස් ඔක්කොම කැඩිලා. හරි එතකොට හෙට අනිද්දා වෙනකොට ක්‍රිප්ටෝ කරන්සි එහෙම ආවම තවත් ලේසි වෙනවා මේ මූව් කරන්න මනි. එතකොට තමන්ගේ සර්විස් එකට ගෙවන්න පුළුවන්. එතකොට දැන් මේ වීඩියෝ එකක් කරනවා නම් ඒවා මේ ප්‍රොඩක්ෂන් මෙහෙ කරලා වෙන කොහෙ හරි මේ මේ ඒවට මාකට් එකක් තියන්න පුළුවන්. ඉතින් young people must think outside this box. Young people must හරි ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ මේ inward looking society එකකින් අපිට දියුණු වෙන්න බෑ කියලා. අනිවාර්යෙන් because මම කතා කරන්නේ මේ young කට්ටිය වෙනුවෙන් මම ගොඩක් ඒගොල්ලෝත් එක්ක වැඩ කරනවා අපේ foundation පැත්තෙන් උත් ඒගොල්ලෝ අහන්නේ මේ basic ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකක් ගන්න නැත්නම් iPhone එකක් ගන්න මාස කීපයක් අවුරුදු කීපයක් සල්ලි එකතු කරලා එතකොට ගන්න එනකොට ෆෝන් එක ආයෙමත් වැඩි වෙලා ප්‍රයිසස් ඕම හිතලා යූත්ට කිසි දෙයක් කරගන්න හරි අමාරුයි. ටැලන්ට් එකක් පෙන්වන්න අවුරුදු කීපයක් යනවා. ඒ ඔක්කොම නවත්තන්න තමයි අපිත් බලාගෙන ඉන්නේ. මේ කොච්චර කාලද මේ වෙන රටක හිටියොත් අපි තව තැන මේ අපි අපි මේ මම මේ ෂෝ කරන්න ෂෝස් ප්‍රමාණයට මම ඉන්න ඕනේ ඔතන. හැබැයි තාම මම කොයිවත් නැහැ පිළියන්දල ඉන්නේ. ඇඩ්‍රස් එකක් දෙන්න හරි අමාරුයි. සෝ මම හිතන්නේ කවදා හරි ලොකු දෙයක් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මම ඔයාගෙන් ඇහුවේ බිකෝස් ඔයා මම දන්න උත්තරයක් දෙනවා කියලා. බොහොම ස්තුතියි ආවට. ඔයා රට වෙනුවෙන් ඔයා කරන්න දේවල් ගැන මම හරි සතුටුයි. සිංහලින් මගේ මගේ සිංහල ඉච්චර හොඳ නැහැ. වැරදිලා මොනවත් හරි කියලා තිබ්බොත් සමා වෙන්න. නෑ නෑ ඉතමත් හොඳයි. I mean I wish මට පුළුවන් නම් දෙමළ කතා කරන්න දනු ඔයා දෙමළ හැටියට සිංහල කතා කරන විදියට හරි එතකොට මමයි ලැජ්ජ වෙන්න ඕනේ ඔයා නෙමෙයි. වැරදිලා මොනවත් හරි terms වැරදුණ තව දෙයක් කියන්න ඕනේ. මම මේ මෙයාගේ පිටිපස්සේ මම මගේ වාහනේ තිබ්බේ මම ඇතුළට දානකොට ඔඩර් එකේ මෙයා drive කරගෙන එනවා. වෙන member of parliament නම් ඔතන parking නෑ කියලා මොකද්ද මොනවත්ම නෑ. මට message කරා I am here මම parking හොයනවා කියලා. මේ ඇත්ත දේ. මේ වගේ දේවල් තමයි මට මෙයාගෙන් ආසම දේවල්. ඒ කියන්නේ ඔය හරි simple approachable මොනවත් කිව්වේ නෑ මේ alarm එකක් දාගෙන ආවේ නෑ කොයි මට parking නෑ මෙතන මේ VIP parking නෑ. So ඒවා මම ඇත්තට මම respect කරන දේවල්. බොහොම ස්තුතියාවට. Thank you. And අපි හම්බ වෙමු තව episode එකේ. එතකන් සතුටින් ඉන්න. Take care.